මිත්‍ර විජිත් හේරත් නැත්තුමාට කියන්නට ඕන කාලෙකින් අපිට බැරි වුණා ඔබත් එක්ක අර ඔබේ පෙරපාලි දකින්නට අර ගෝල් ෆේස් එකට එන අපි මෙවර ඔබ යන පෙරපාලියට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේක විසඳ ගන්න බැරි වුණොත් ඇවිල්ලා අපි යමු පෙරපාලි. එනිසා බොහොමත්ම සූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීමට. දිලිප් ජයවීර අම්මට සිරි කතාවක් වූ BMSCH එකේ විජිත හේරත් සහෝදරයා ළඟ තියාගෙන සියලු පක්ෂවලට ආරාධනා කරාම විදුලි බල පනතට එරෙහිව කතා කරන්න ආණ්ඩු පක්ෂයේ විතරක් කංචන විතරක් ආවේ නැහැ. කංචනගේ පැත්තක අවුරුත් ආවේ නැහැ. උස්සල පොලේ ගැහුවා වගේ සියලු දෙනාම විදුලි බල පනතට විරුද්ධව කතා කළා. දිලිතුත් කතා කරා. ඊට පස්සේ මහත් අසිරිමත් සිදුවීමක් සිදු වුණා. කිව්වා දිලිප් ජයවීර අපි කැමතියි කිව්වා මාලිමාවේ පෙළපාලි වුණත් යන්න. මොකද ඔබතුමා කිව්වේ මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක පෙළපාලි යනවා කියලා? ඔය පෙළපාලි එන්නේ නැති නිසා. ඈ පෙළපාලි එන්නේ නැහැ නේද? මොකද ලොකු පෙළපාලියක් ගියේ දෙවන්ත පෙළපාලියක්. මම කිව්වේ පෙළපාලි දැන් එන්නේ නැහැ නේ. ඉස්සර වගේ ඉස්සර හැමදාම පෙළපාලි එනවා නේ. ආ දැන් පෙළපාලි ඉන්නේ නැත්නම් මේ ඡන්දෙ තියෙන්නේ. අට යටත් විජිත යුගයේ දිලිප් ජයවීර අම්මට සිරි කතාවක් වූ BMSCH එකේ විජිත හේරත් සහෝදරයා ළඟ තියාගෙන සියලු පක්ෂවලට ආරාධනා කරාම විදුලි බල පනතට එරෙහිව කතා කරන්න ආණ්ඩු පක්ෂයේ විතරක් කංචන විතරක් ආවේ නැහැ. කංචනගේ පැත්තක අවුරුත් ආවේ නැහැ. උස්සල පොලේ ගැහුවා වගේ සියලු දෙනාම විදුලි බල පනතට විරුද්ධව කතා කළා. දිලිතුත් කතා කරා. ඊට පස්සේ මහත් අසිරිමත් සිදුවීමක් සිදු වුණා. කිව්වා දිලිප් ජයවීර අපි කැමතියි කිව්වා මාලිමාවේ පෙළපාලි වුණත් යන්න. විජිත හේරත් උස්සල තිබ්බා. ඇයි ඒ මේ පොඩි චූන් එක කෙටි කාලින චූන් එකක් ගන්න හදන්නේ? මොකද ජාතික ජනබලවේගයේ නැගිටීමත් එක්ක මේගොල්ලෝ අන්ද කයිප්පු කාලා තියෙන්නේ. දැන් අපි කියනවා ඕගොල්ලන්ගේ කැමැත්ත වැඩක් නෑ දිලිප් ජයවීර, ජනතාවගේ කැමැත්ත තමයි අංක එක. ජනතාවාදී ජාතික ජනබලවේගය කියන්නේ ජනතාවාදී ව්‍යාපාරයක්. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හොරගල් අවුලනවා එන්න. සරත් පොන්සේකා ෆීල් මාර්ෂල් තැන තැන කියනවා සජියගෙන් කැපිලා තියෙන නිසා ලබන සැරේ අවුරුදු 70 ගානක් ගියත් පාර්ලිමේන්තුවට එන්න ඕන, මොකෙන් හරි එල්ලිලා එන්න ඕන. මුන්ට තියෙන යුගපුරුෂ සන්නිය ඩලස්ටත් එහෙමයි. මගේ ගැහණු දරුවා ඉන්නේ රට මෙහෙ එනවා දේශපාලනය කරලා සල්ලි යවන්නේ හෙට. ජීලුත් එහෙමයි හොඳයි කියනවා. හොඳ අපි හොදලා බලන්න ඕන හොඳද නැද්ද කියලා. එතකොට ඩිලාන්ලත් ඉන්නවා. ඒ වගේම වාසුදේව නානායක 80 ගණන් ආයි එන්න හදන්නේ පාර්ලිමේන්තුවට සාකච්ඡා කරලා. ඔයගොල්ලෝ දැන් ඕගොල්ලන්ගේ හැටි ජනතාව දන්නවා. දැන් පොහට්ටුව කියන්නේ මොකද්ද? පවුලේ බූදලයක් වගේ පක්ෂයක්. මේක අපි කියන්නේ මේ ගෙරිමස් බෙල්ලේ උතාගෙන කනාන්දමේ බඩදහරි තාලෙන් තමයි යකෝ රාජපක්ෂල මේ රටේ ජාතික සම්පත් ආබාසිනිය කළේ. ඒ නිසා තමයි මේ නමවෙනිදා තුනක් ඇතුළත තොපියක් ගාලා පන්නලා මෙරටෙන් ඉවරම කළා දැම්මේ. කාලා කන්නේ හැති කරේ. ඉතින් අපි කියනවා රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද? ලාන්සි ප්‍රපොල් පක්ෂයක්. ඔකේ රොයල් කොල්ලෝ ඉන්නේ ඔකේ. ඉතින් සජිය කියන්නේ ඌටත් තියෙන අමුතු සන්නියක්. උගේ මතේ විතරයි උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු අන්නේ වගේ ආරාධනා කරා විවාදෙට එනවද? එයි මෙන්න එයි නොකරන දීකට කෝදුරු තෙල් හත්පත්තු වෙන පොඩ්ඩක් තියෙන ඕන කියන වගේ තමයි. සජිය නම් එන්නේ නැහැ. දින වකවානු ඔක්කොම දුන්නා. ඊට පස්සේ සජිය කියනවලු මේ අඳු කුමාර රට යන දවස බලලා කියපන් කියලා අපි කියන්නේ එමයයි. මං එන්නම් කියලා විවාදෙට. අන්නේ වගේ වැඩක් කරපන්. ඉතින් මේ වටපඩයා අපි හිතමු මං කියන්නේ කෙලින්ම මූ වටපඩයා රාජපක්ෂලගේ. පඩේ සුඳයි කුවා ගෝඨාභයගේ වාහනේ ගියේ එක. ගෝඨාභයගේ කාලේ මෙරටේ කොරෝනා වලින් ඇන්ටිජන් ටෙස්ට් තර විශාල ප්‍රමාණය හම්බු කරගත්ත තමයි රට්ටු කියන්නේ. ඔයාලා මතකද මුගේ හෝටල් තිබුණා, හෝටල් වලට දාලා හම්බු කරයි කියලා තමයි දිලිප් ජයවීර අපිට මතක නැයා දාලා මිනිසුන්ගේ ඇස් වලට වැලි ගහලා මුස්ලිම් ජාතිකංගෙ එක්කර ભેද බින්න කළා. අපිට මතකයි දෙරණේ අර කොළුව චතුර කොළුව මොකද කිව්වේ? කිව්වර අටලුගම මුස්ලිම් කාන්තාව කෙල ගැහුවා කියලා. මුස්ලිම් කියලා කිව්වා, කාන්තාව කිව්වේ නැහැ. ඒ තරම් පරවචන භාවිතා කරපු තොපිය ගන්නවද නැද්ද කියලා ජනතාව තීරණය කරන්න ඕන. මොකද මේ මුංග පිළිගන්නවද ජනතාව? අපි කියන්නේ මේකයි ජනතාවාදී පාලනයක් මොකද්ද කියලා ඇත්තටම අත්විඳින්න පුළුවන් වෙන්නේ. මේ වගේ හොරු වංචනිකයෝ දූෂිතයෝ කපටියෝ අරගෙන කරන්න බෑ කියන එක
යටතේ තමයි දන්නේ මිනිස්සු දන්නේ එක තමයි. ඉනිසයි කියන්නේ මේ දැන් මේ වහල්ලුනේ පක්ෂවලින් ආවේ ඔය මැයිරැලි වලට වහල්ලුනේ ආවේ එකකට ජයවා කිය කිය බිබී කකා බිබී ආවෙනේ මේ පක්ෂයට ආවේ වහල්ලු නෙමෙයි ආවේ තනි ක්‍රම පාක්ෂිකයෝ පාක්ෂිකයෝ දැන් මෙතන හරි අසිරිමත් සිදුවීමක් වුණා මොනවා වුණා සෙනග කොච්චර ආවත් මේකත් කියන්න ඕනේ මේ පොඩි කෙටි කාලය තුළද චමුදිත කියන්නේ මොකද්ද චමුදිත කියන්නේ තුප්පයි පාහර විදියට කතා කරන එකෙක් අපිට පේනවා ගමරාලෙගේ ගෙදර කුරහන් නැති බව ළමා හාමිගේ දත් කුට්ටමෙන් පෙනේ කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ ගමරාලෙගේ ගෙදර කුරහන් තියෙනවා නම් ළමා හාමිගේ දත් කුට්ටමේ කෑලි තියෙනවා. ඒ වගේ තමයි මුගේ තියෙන මජරකම ඒ කියන්නේ විරෝධතාවය මේ කිසිම සම්බන්ධයක් නැතුව මුගේ අර්ථ නිරූපණය දානවා. මොකද මේ අයි කිව්වනේ අනුර කුමාර කිව්වනේ කිව්වා මම ජනාධිපති වුණාට පස්සේ අනිවාර්යයෙන් වෙනවා සමානෑ සමානෑ ඉතපන් කාපන් ඇතුලේ මල්ලි කාපන් කපන් දුමින්ද ඉතින් ඒ නිසා තමයි කිව්වේ රෙනෝ සිල්වාගේ මල්ලි ඉතින් යාව නිදාස් කර ගැනීමේ දඩබල උපනාවක් තියෙනවා ඒ නිසා තමයි කප්පන් දෙන්නේ අනිත් එක්කෙනා තමයි මට නමත් මතක නැහැ අර ජාතික ජනබල වේගයේ ඉන්නෝ මරික්කාර් සමග ජනබල වේගයේ දැන් මරික්කාර් ඉන්නෝනේ දෙක පැටලෙනවා පැටලෙනවා කියලා මරික්කාර් ඉන්න නිසා ඒකේ අම්බානක සජියව උස්සනවා සජියව උස්සනවා ඇයි ඒක ඒ පක්ෂ නෙමෙයි ඒවා ඒවා කොන්ත්‍රාත් කරන්නේ ඒවා ඒවා කොන්ත්‍රාත් කරන්නේ චැනල් ඉතින් මේ කවුරු හරි මරික්කාර ඉන්න නිසා මම තව එකෙක්ව ගන්න මන්ත්‍රීකමට දමලා ලබන ඡන්දිතික ආවරි දාන්න නැද්ද කියලා දාලා යාව ප්‍රොමෝෂන් කරනවා ඔය එක එක චැනල් වලින් ප්‍රොමෝෂන් කරනවා මෙහෙම අප්පන් දෙන්නේ නැහැ චැනල් වලට මේ ජාතික ජනබල වේගය ඉතින් චමුව කියන්නේ ගෙදෙට්ට ගූ ගහගත්ත එක ගෙදෙට්ට ගූ පාරවල් ගහලා ඒව අල්ලන්න බෑ පොලිසියට උඹ තමයි ස්ක්‍රිප්ට් එකේ කරගත්තේ ගූ ගහලා තමන් පොලිසියෙන් ගත්ත ආරක්ෂකෙක් දැන් පොලිසිය දාගෙන යන්නේ ඒක. ඒක මාර වැඩක්. ඔවා ඔක්කොම නාට්‍ය ඔවා ඔක්කොම එලිතරව් කරන්න ඕන. ඒක ඔක්කොම ඇල්ලුවේ නෑනේ පොලිසිය. මාර වැඩන්නේ. බුද්ධිද? බුද්ධිද ඔය මේ ඔයද මේ මොරටුවට යහ පිළියන්දල පොලිසිය ගාව නින්නවයි කියන්නේ ඉතින්. ඒ වගේ පාහර වැඩ කළා අපිගෙත් තමයි මතක තියාගනින් මේ 75 වසරක පාලනය අවසන් කරන නාට්‍ය මේක. මේක මෙගා නාට්‍යයක් මේක. මෙගා නාට්‍යයේ අවසන් කොටස් කීපයන් එපිසෝඩ් එකේ මෙගා නිසා තව පෝය 3යි තව පෝය 4යි යන්නේ තව පෝය 4යි දිලීප් ජයවිර බොලා එනවද නැද්ද බොලව ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ මේ රටේ කවුද කවුද මේගොල්ලෝ නඩ මේගොල්ලෝ අංග ඒ කියන්නේ කැමැත්ත වැඩක් නැහැ බොලගේ කැමැත්ත මුකුත් වැඩක් නැහැ ජනතාවගේ කැමැත්ත තමයි අංක 1 ඒ නිසායි අපි අවසාන වශයෙන් කියනවා දැන් අර ලාල් කාන්තට ගහගෙන යනවනේ ලාල් කාන්ත ඒ කියන්නේ කිය මේ කතා කරයි කියලා මොකද මේ බලය පල්ලෙහාට ගෙනියන්න ඕනේ කියලා හොඳ සිහිය නැති වී තිබෙන්නේ පොහොට්ටුවේ උන්ගේ සමග ජනබල වේගයේ උන්ගේ මොකද කියනවා කියන්නේ අර කවුද උගේ නමත් මතක නැහැ විජේදාස රාජපක්ෂ කප්පම් ඩීල් දාසත් කියනෝනේ කො මේ මෙච්චර දැනුමත් තියෙන එක්කෙනා බලය පල්ලෙහාට ගෙනියන්න ඕන මොකද මේ විශේෂයෙන්ම අධිකරණ බලය පල්ලෙහාට ගෙනිහිල්ලා නඩු ටික කොළඹට ගෙන ඒක නවත්තලා මහා අධිකරණයට ගෙන ඒවා නවත්තලා අපදින ඒවා ඒ ගමේ තැන්වලින් දීලා ඒක ක්‍රමයක් ඇති කරන්න ඕන ඒක වර්ධවා තේරුම් අරගෙන දැන් කියනවා මොකද්ද එතන කිව්ව හරිනි සහෝදරියව කන්න හදනවා මේ පරණ 88 89 ගම්වල තීරණය කළේ මිනිස්සු මරණ විදිය මොන විජේබහව කල්ලියා රේමේ කියලා එහෙම එකක් නැහැ මේක ගංගොල තියෙනවනේ මරණාධාර සමිතිවල තියෙනවනේ පොඩි පොඩි දේවල් හාමුදුරුවෝ මැදිහත් වෙලා කරන්නේ. ඒ වගේ මේ තියෙනවා ගමේ ඒව දේවල් ගමේ විසඳ ගන්න ක්‍රමයක්. ඒ කියන්නේ උසාවි නෙමෙයි පොඩි ප්‍රශ්න. ඒ විතරක් නෙමෙයි මට ඒක වැරදිලා තේරුම් ගන්න එපා. බලය දෙන්න ඕන. දැන් ඔය තියෙනවනේ දැන් එක එක මහා අධිකරණයට යන්න ඕනද මොකක් හරි අපි හිතමු පුද්ගලයන්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම හියුමන් රයිට්ස් නඩුවක් වුණාම මිනිස් අයිතිවාසිකම් ප්‍රශ්නයක් වුණාම කොළඹම යන්න ඕන. ඉතින් එහෙම ක්‍රමයක් නැතුව ගමට නැත්නම් දිස්ත්‍රික්කයට පරිපාලනය කරන්න පුළුවන් ක්‍රමයක් ඇති කරන්න ඕන. මම මේ පිළිබඳව හරියට දන්නේ නැති නිසා නීතිය මම මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් එක්ක මේ ගැන කතා කරනවා. මොකද ලාල්ට වරදින්න විදිහක් නැහැ. ලාල් මේ කාන්තර වරදින්න විදිහක් නැහැ. සිහි බුද්ධියෙන් හිටපල්ලා හොඳ සිහිය නැති වී තිබෙන්නේ බොලටයි. මොකද අධිකරණයේ අපදෙන පිළිවෙල පිළිබඳ ලොකු ප්‍රශ්න තියෙනවා. අපදෙන්නේ නැතුව ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒවා අපදීලා නිසි පිළිවෙලට නඩුවාන ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ මේ රටේ. බොලා අලගෙන පරණ විදියට 88 89 බෙල්ල කැපුවා රෙමයක අවුරුදු 30ක් දේශපාලනය කළා කිසි වැරද්දක් නැතුව
නියපිටින්වත් පාරක් නැති දේශපාලන පක්ෂයක් දැම්බල බය වෙලා තියෙනවා. මොන ඡන්දෙ තිබ්බත් මේ ජාතික ජනබල වේගයේ දිනරෑ කියන එක කැට නැතුව ඔප්පු කරලා තියෙනවා. බලගේ සියලු සමීක්ෂණ වාර්තා වලින් පෙන්නන්නේ මේ නැගිටීමයි. මේ නැගිටීම නිසා තමයි ජනතාවගේ නැගිටීම නිසා පෙළපාලි වලට ආපු සෙනග දැකලා කකුල් මැඩලින් ගහලා දැන් බොත් බය වෙලා තියෙනවා. දිලිප් ජයවිරත් පුදුම බයකින් ඉන්නේ. දිලිප් ජයවිර ඔයා හොඳද? ඔයාටම තට්ටු කරලා බලන්න. ඔයා කරපු වැරදි, ඔයා කරපු දේවල් නිසා ගෝඨාභය ආවා. ඒ ඇවිල්ලා දැන් ඔයා ඔයාට පාර්ලිමේන්තු සීමේ දැන් ඇවිල්ලා තියෙනවා. ඉස්සරනම් ජයර්ලයා කාලේ මං කිව්වත් දන්නේ නැහැ, ජයර්ලයා කාලේ ව්‍යාපාරිකව ගත්තේ නැහැ. ජයර් ගත්තේ නැහැ. ඇලෝසියස් මුදලාලි හිටියා, නවලෝක මුදලාලි හිටියා. ඒගොල්ලන්ගේ සල්ලි ගත්ත විතරයි අංග දේශපාලනය කරගත්තේ නැහැ. දැන් මේ ධම්මික පැණිය, ධම්මික පෙරේරා දැන් මු ගාණක් දීලා කෝටි ගණන් දීලා කියලා තමයි අපිට ආරංචි වුණේ. අපිට ලැබුණ තොරතුරු අනුව අපට ගියා. ඒක බැසිලා ගියා. මෙයාට දීලා සීට් එක. දැන් මිනිහටත් ඕන ජනාධිපති වෙන්න. මේ ඔක්කොටම ජනාධිපති සීනය පක්ෂ අරගෙන. අයියෝ පිස්සු බල බලපංකෝ. චන්ද කීයක් ගන්න පුළුවන්? බල එකතු වෙලා ගේම් එකක් ගහලා මේ ජාතික ජනබල වේගේ චන්ද කඩන්න, අකුලෙන් අදින්න. බල එක එක ඒවානේ, ප්ලේන් එකෙන් ගේයි, හෙලිකොප්ටරෙන් ගේයි, නැත්නම් කාර් එකෙන් ගේයි, බල්බ් එකෙන් ගේයි, එකෙන් ගේයි. ඒවට රැවටෙන්නේ නැහැ ජනතාව. ජනතාව දැන් තීන්දු කරලා තියන්නේ මොනවද දැම්මත් අපි මාලිමාවේ කියලා තමයි කියන්නේ. එහෙනම් ඉතින් අරගලයක් ඕනේ නැහැ නේ. ඉතින් චන්දයක් එනවනේ. චන්දයක් ආපට පස්සේ බලාගමු. චන්දයක් නොතිබ්බොත් තමයි බෝ යවන්නේ. චන්දයක් නොතිබ්බොත් ගෝට ගිය විදිහට නෙමෙයි යවන්නේ. ඊටත් යාවේ ඉද්දන්නේ නැහැ. එහෙනම් ඉතින් ජය වේවා.